அதில் மகாத்மா ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටම වගේම අද මේ මවුනා වැඩසටහනත් එක්ක අපේ දේශනයත් එක්ක මේ සම්බන්ධ වෙන හැම දිනාටම සැමටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් යහපත් පැතුම් සඵලවන වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ අද දින වැඩසටහන ආරම්භ කරන්නම්. අත පොඩි වෙලාවක් දෙන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න. ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? ඔව් ෂෙයා වෙලා තියෙනවා. ෂෙයා වෙලා තියෙන්නේ. ආ හරි. ඇත්තටම මම අද බලාපොරොත්තු වෙන්නේ සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නේ කෙසේද කියන මාතෘකාව මූලික කරගෙන ඔබට අද ආරම්භයක් ගන්න විතරයි සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙන පියවරයන් කිහිපයක් ගැන පැහැදිලි කිරීමක් කරනවා. අද ඊළඟට ඊළඟ දිනේ ඉඳලා ලෝක පූජිත චරිතවලින් උදාහරණ කිහිපයක් අරගෙන දවස් කිහිපයක් තිස්සේ මම බලාපොරොත්තු වෙනවා දවසින් දවසට එක එක් චරිතය වෙනම තෝරගෙන ඔවුන්ගේ ජීවිතයේ මේ ටර්නින් පොයින්ට් එක නැත්තම් සාර්ථකත්වයට ළඟා වෙන්න ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද, ඊළඟට ඒ ජීවිතයේ ආරම්භය කොහොමද, අවසානය වෙනකොට කොහොමද ඔවුන්ගේ සාර්ථකත්වය ලැබුවේ. එතකොට ඒ කියන වගේ පොඩි සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුදම මේ දවස්වල පොඩ්ඩක් මේ චරිත කතා කීපයක් අධ්‍යයනය කරනවා. ඒකර මට හිතුණා මම ඒකේ ලබා ගන්න අත්දැකීම් ඔබත් එක්ක උපමාරු කරගන්න ඒ දැනුම ෂෙයා කරගන්න එක ප්‍රයෝජනයි කියලා. මොකද හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතයේ මොනවා හරි අසාර්ථකතාවයන් තිබෙනවා නම් ඒවා ඉවත් කරගන්නත් අනිත් සාර්ථක පුද්ගලයන්ගේ චරිතවල තියෙන ඒ සාර්ථකත්ව ලක්ෂණ තමන්ගේ චරිතවලට එකතු කරගන්නත් ඒක ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතන නිසා මම හිතුවා ඒ වගේ දෙයක් කරන්න. ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා මේක මෙන්න මේ විදියට පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි නේද? ෂෙයා වෙලානේ. ඔපෙන්. පුද්ගල සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න පොඩි වෙලාවක් අරගෙන ඇත්තට මේ එකින් එක දවස් එකක් ගන්න කතා කරන්න පුළුවන්. නමුත් මම මේක අද දින තියෙනවා මේකේ කොටස් 10ක් 12ක් විතර වගේ තියෙනවා පිළිපැදිය යුතු ක්‍රියාමාර්ගයන් කීපයක්. මම ඒක ඉක්මනට අද පැහැදිලි කරලා ඊට පස්සේ අර කීප සාර්ථකත්ව චක්‍ර වලට මම යන්න කැමති. පළවෙනි එක කියන්නේ ඔබ ඔබගේම රූපයේ දෙස බලන්න. ඇයි මේ රූපයේ දෙස බලන්නේ? දැන් මම සාර්ථකව අසාර්ථක පුද්ගලයෙක් නම් මම සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන් බාහිර සමාජයේ නිරීක්ෂණය කරන විදියට. කෙනෙකුට දකින්න පුළුවන් සාර්ථකයි කියලා, තවත් කෙනෙක්ගේ දෘෂ්ටි කෝණය අනුව දකින්න පුළුවන් අසාර්ථකයි කියලා. ඒ හැමෝටම පොදුයි. එතකොට මේ චරිතය කියන්නේ තමන් ඒ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ වගකීම ගන්න ඕන තමන්මයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න මේ තියෙන ඒකේ වගකීම යුතු පුද්ගලයා තමාමයි. ඒතකොට තමන්ගේ ඒ රූපය දිහා බලලා තීරණය කරන්න තමන් සාර්ථකයිද අසාර්ථකයිද. එතකොට ඒ අසාර්ථක පුද්ගලයෙක් නම් ඒකේ වගකීමක් තමන් ගන්න ඕන, සාර්ථකත්වයට පත් වෙන්නත් ඕන තමාමයි. ඒක නිසා තමයි කියන්නේ තමන් මේ පළවෙනි අවස්ථාවේදී ඔබ ඔබගේම රූපයේ දෙස බලන්න කියලා. ලොකු වෙලාවක් ගන්න අපි ඉදිරි දවසක ඒව ගැඹුරින් කතා කරමු. මම පොඩි පැහැදිලි කිරීමක් විතරයි කරන්න විතර. සිනාමුස මුහුණෙන් ජීවත් වන්න. දැන් මම කලින් මගේ දේශනවලදීත් පැහැදිලි කරලා තිබෙනවා. දැන් මේ සිනාමුස මුහුණ කියලා කියන්නේ මුහුණෙන් පෙන්වන්නේ අපේ තියෙන ඒ මනසේ තියෙන සිතුවිලි වල කැඩපත. ඇත්තටම දැන් අපි මනසෙන් දුර්වල වෙලා තියෙනවා නම් නැත්තම් කලකිරුණු ස්වරූපයකින් ඉන්නවා නම් අපිට සිනාමුස මුහුණක් එළියට මේ ප්‍රතිනිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා සෑම විටම සිනාමුස මුහුණෙන් ජීවත් වෙන්න කියලා කියන්නේ සතුටෙන් ජීවත් වෙන්න කියන එක. එතකොට සුභවාදී ආකල්පවලින් පෝෂණය වෙන්න කියන එක.
එතෙන්දී අපි දන්නවා දැන් සුභවාදී ආකල්පයක් තියෙන තැනකට නැත්නම් සිනාමුසු මුහුණක් තියෙන තැනකට මුහුණක් එන්න නම් අපිට හොඳ හොඳ සිතුම් පැතුම් තියෙන්න ඕනේ. ඒතර මේ ආකල්පයක් නැත්නම් අපේ හිතට ඇති වෙන සිතුවිල්ලක් කියන එක ෂණිකව මැති වෙන දෙයක්. එතකොට හිතට හොඳ සිතුවිල්ලක් ඇති වෙන තැනක තරහ වෛරය කෝපය වගේ අසුභවාදී සිතුවිල්ලක් එන්න ඉඩක් නැහැ. ඒ නිසා සෑම විටම සිනාමුසු මුහුණෙන් ජීවත් වෙන්න ඒක පුද්ගල සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා යන්න පුළුවන් ක්‍රියාමාර්ගවල එකක්. ළඟට කියන ධනාත්මක සිතුවිලි සහිත වන්න කියන එක මේක අපි හැමෝම කතා කරන දෙයක්. මේ දිනවල මහාචාර්ය රැරහුණත් පොරල සරුත් පැහැදිලි කරනවා. ඒ නිසා මම එතුමන් පැහැදිලි කිරීමක් කරා ධනාත්මක සිතුවිලින් ඉවත් වෙන්නේ කොහොමද කියන එක. කියලා මලකඩ ටික හොරගන්න කිය. ඊළඟ දවසේ කියලා දෙනවා කෝ අපි ඒක පේන්ට් එක කරගන්නේ කොහොමද කියන එක. ධනාත්මක සිතුවිලි ඇති කරගන්නේ කොහොමද කියන එක අපි එතකොට ඒවට සම්බන්ධ වෙමු. ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. ධනාත්මක සිතුවිලි සහිත වුණොත් තමයි අපේ මනස වටා ගොඩ නැගෙන චිත්ත තරංග ශේෂ්ත්‍රය ප්‍රබල වෙලා අපිට ඒ හා සමාන සංඛ්‍යාතයකින් යුක්ත මේ විශ්වයේ කොයිබ හරි ඉන්න ඒ සාර්ථක වෙච්ච පුද්ගලයන්ගෙන් නිකුත් කරන ඒ මනසෙන් නිකුත් කරන චිත්ත ප්‍රවාහයන් ආකර්ෂණය කරලා අපේ සාර්ථකත්වය දිගින් දිගටම ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඍණාත්මක සිතුවිලින් ඉවත් වෙලා ධනාත්මක සිතුවිලි ඇති කර ගැනීමත් පුද්ගල සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා තියෙන එක ක්‍රියාමාර්ගයක් විදිහට තමයි සැලකන්න පුළුවන්. ඊළඟට ආත්ම අභිමානය ඇති කරගන්න. මොකක්ද මේ අභිමානය කියලා කියන්නේ? දැන් සමහරුන්ට තියෙනවා හීනමානය. හීනමානය කියලා කියන්නේ තමන් පිළිබඳව තියෙන අවතක්සේරුවක්. කියන්නේ සමහර විට විවිධ විදිහකින් හිතෙන්න පුළුවන්. බාහිර සමාජයත් එක්ක ගැටෙනකොට තමන් එක්ක ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ කියලා හිතන්න පුළුවන්. දැනුමින් ශක්තිමත් නැහැ කියලා හිතන්න පුළුවන්. නැත්තම් රූපයෙන්, වෙනුමෙන්, පෞරුෂත්වයෙන් අඩුපාඩු තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ මොනවා හරි දෙයක් අනිත් සමාජයත් එක්ක සංසන්දනය කරලා තමන් ඊට වඩා පහත් මට්ටමකින් ඉන්නවා කියලා හිතන ඒ හීනමානය තමයි චිත්‍ර පැහැදිලි කරන්නේ. ඒ පුද්ගලයෙක්ගේ සාර්ථකත්වය අඩපණ කරන්න හේතුවක් තමයි මේ හීනමානය කියන එක. අනිත් එක තමයි අදිමානය. අදිමානය කියලා කියන්නේ තමන් ඉන්න තත්ත්වයට වඩා බොහොම හැමතිස්සෙම ඉහළින් හිතනවා. ඒ කියන්නේ මේක මේ ඉහළින් හිතනවා කියලා කියන්නේ නිකන් අර උඩගුකම නැත් උද්දච්චකම අන්න ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒ අදිමානය. එතකොට මෙතන කියන්නේ අභිමානයක් ඇති කරගන්නවා කියලා කියන්නේ තමන් පිළිබඳව, තමන්ගේ දක්ෂතාවයන් පිළිබඳව, තමන්ට තියෙන සම්පත් පිළිබඳව, හැකියාවන් පිළිබඳව, තමන්ගේ දැනුම පිළිබඳව, තමන්ට ලැබිච්ච මේ රූපය, මේ ශරීරය, මේ තියෙන අවයව පිළිබඳව ගරුත්වයක් ලබා දීලා තමන්ට තමන්ගේ සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් වගේම බාහිර සමාජයටත් යහපත් දෙයක් සිදු කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයත් එක්ක ඇති කරන ඒ අභිමානය තමයි මෙතන පැහැදිලි කරන්නේ. මම දීර්ඝ විස්තර කිරීම වලට වෙලාව නෙමෙයි මෙතන. ඒතර මෙන්න මේ ආත්ම අභිමානය කියන එක නැත්තම් self esteem කියන එක ඇති කරගත්තොත් අපිට පුළුවන් සාර්ථකත්වය ඇති කරගන්න. ඒකත් එක අංගයක්. ඊළඟට කියනවා ඔබ කෙරෙහිම විශ්වාසය තබා ගන්න. මේක තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ. self confidence කියන එක. දැන් අපි දන්නවා දැන් කුරුල්ලෙක් දිරත්තක පවා වහනවා. ඒ කුරුල්ලට තියෙන්නේ අත්ත පිළිබඳ නැත්නම් ඒ අත් ගසේ අත්ත පිළිබඳව තියෙන විශ්වාසයක් නෙමෙයි තමන්ගේ අත්තට පිළිබඳව තියෙන විශ්වාසයක්. ඒතර ඕනම වෙලාවක ඉගිලිලා යන්න පුළුවන්. ඒක අන්න ඒ වගේ බාහිර ළඟදී දවසක දින කීපයකට කලින් කතා කරා අර මොනවාද ගිර වගේ කියන්නේ තමන්ගේ පිළිබඳව තියෙන අර ශක්තිය තිබුණේ ගිර වළඟ. ගිරව මරුවට පස්සේ ඒ ශක්තිය නැති වුණා. අන්න ඒ වගේ බාහිර පුද්ගලයෙක් පිළිබඳව නැත්නම් බාහිර සමාජය පිළිබඳව නෙමෙයි තමන් පිළිබඳවම තියෙන විශ්වාසය තබා ගන්න ආත්ම විශ්වාසය ඇති කරගත්තොත් තමයි තමන්ට සාර්ථකත්වය ලබන්න පුළුවන්. ළඟට සමාජයෙන් ගරු මුහුබන් ලබන්න පුළුවන්. ඒ ශක්තිමත්භාවය ඇති කරගන්න පුළුවන්. එහෙමනම් අපි සාර්ථක දෙයක් සමාජයට දෙන්න ඕනේ. ඒ කියන අරමුණත් එක්ක තමන්ගේ ආත්ම විශ්වාසය තමන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන කටයුතු කරද්දී පුද්ගලිකව සාර්ථකත්වය කරා යන්න පුළුවන්. ඒක තමයි ඊළඟ කාරණේ ඉදිරියට කතා කරන්නේ. ඊළඟට ආත්ම දමනය ඇති කරගන්න. මොකක්ද මේ ආත්ම දමනය? මේ self control කියන එක. නැත්නම් ස්වයං පාලනයක් තියෙන්න ඕනේ. එතකොට ඇත්තටම දැන් අපි දන්නවා දැන් කුළුමීමෙක් ගත්තොත් ඔහුට තියෙනවා හොඳ ජවයක්. නමුත් දැන් අපි දන්නවා දැන් ඒ වගේ දැන් වෙඩි කාපු ඌරෙක් ගත්තොත් වෙඩි කාපු ඌරෙකුට තියෙනවා ලොකු ජවයක් තියෙනවා.
නමුත් ඒකින් සිදු වෙන්නේ හානියක්. දැන් වෙඩිකා පූරකින් සිදු වෙන්නේ හැමතිස්සෙම හානියක්. දැන් අර ඒ වගේ දැන් අපිට ආවේගශීලී වුණොතින් ආවේගශීලී වුණොතින් සිදු වෙන්නේ තමන්ට වගේම බාහිර සමාජයටත් හානියක්. මුලින්ම ඇති වෙන්නේ තමන්ට තමයි හානිය, තමන්ගේ සිතුවිලි අපිරිසුදු වෙලා ඊපස්සේ තමන්ට හානියක් ඇති වෙනා වගේම ඒකෙන් බාහිර සමාජයටත් වෙන්නේ හානියක්. එතකොට ඒ ආවේගශීලී වීමකින් තොරව උද්‍යෝගිමත් වන්න, නමුත් ඒ උද්‍යෝගයේ ඇතුලේ තියෙන්න ඕන තමන්ගේ ආත්ම දමනය. ඒ දමනය තුල තමයි තමන්ට සාර්ථකත්වය කරා යන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක කරුණක් විදිහට පැහැදිලි කරනවා. ඊළඟට කියනවා සාර්ථකයික වීමට කැමති වන්න. දැන් මෙහෙමයි. ගොඩක් අය තමන් ඉන්න තත්ත්වයෙන් වෙනස් වෙන්න කැමති නෑ. මේක භෞතික විද්‍යාත්මක මූල ධර්මයක්. අපි මේකට අවස්ථිතිය කියලා කියනවා භෞතික විද්‍යාවේදී. තියෙන තත්ත්වයෙන් වෙනස් වෙන්න කැමති නෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි හිතමු ලොකු ගලක් තියෙනවා කියලා. ඒ ගලක් නිශ්චලවනේ තියෙන්නේ. ඒතකොට ඒ ගල කැමති නිශ්චලව ඉන්න. චලනය වෙන්න කැමති නෑ. අපි ලොකු බලයක් යොදන්න ඕනේ මේක චලනය ආරම්භ කරන්න. නමුත් ඒ චලනය වෙමින් පවතින එකක් මොකද කරන්නේ? එයා දිගටම චලනය වෙන්න කැමති. ඒතකොට ඒකටත් අපි වලයක් යොදන්න ඕන නවත්තන්න. දැන් අපි තවත් උදාහරණයක් ගත්තොත් දැන් අපි වාහනයක ගමන් කරත් බස් එකක යද්දී හිටගෙන යනවා කියලා හිතන්නකෝ. දැන් බස් එක යනකොට ඒ බස් එක ගමන් කරන ප්‍රවේගයම අපිටත් තියෙනවා. එතකොට තිරින්ගේ යොදලා බස් එක නවත්තන්න පුළුවන් වුණාට තිරින්ගේ යෙදුවට දෙදලා බස් එක නවත්තුවට අපිට ඒ ප්‍රවේගයම තියෙන නිසා අපි ඉස්සරහට තල්ලු වෙලා යනවා. එතකොට අර තියෙන තත්ත්වයෙන් වෙනස් වෙන්න කැමති නැහැ. දැන් අපි ඉනිෂියලව ඉන්නවා කියන බස් එකක්. එතකොට එක සැරේටම ආරම්භ කරන එක පණ ගන්නවලා ඉදිරියට යන්න හදනකොට අපි මොකද කරන්න අපි ඉනිෂියලව ඉන්න නිසා නිශ්චලතාවය රැක ගන්න ඕන නිසා පස්සට විසිරෙනවා. බ්‍රේක් ගහුවොත් ඉස්සරහට විසිරෙනවා, පටන් ගනිද්දි පස්සට විසිරෙනවා. එතකොට මේ කියන්නේ තියෙන තත්ත්වයෙන් වෙනස් වෙන්න කැමති නැහැ. එතකොට අපි දැන් ඉන්න තත්ත්වයේ ඉඳලා සාර්ථකත්වය ලබා ගන්න කැමති වෙන්න ඕනේ. අන්නේ කැමැත්ත තමයි සාර්ථකත්වය ලැබීමේ ආරම්භය. නිසා කියන්නේ හැම දිනාටම අපි සාර්ථකයි වීමට කැමති වෙන්න ඕන. කැමති වීමකින් තොරව, කියන්නේ අපි අහිතේ අරමුණක් ඇති කර ගැනීමකින් තොරව අපිට සාර්ථකත්වය කරා යන්න බෑ. ඒකට ඒකත් සාර්ථකත්වය ඇති කරගන්න මාර්ගවල එකක් විදිහට තමයි සලකන්න පුළුවන්. අනිත් එක තමයි සාර්ථක පුද්ගලයා නැසුරු කරන්න. මම කලින් දවසේ ආකල්ප සම්පත්තිය දේශනාවේදී කිව්වා අපි දැන් අසේවනාච බාලාණං පණ්ඩිතාණං සේවනා පූජාච පූජනීයාණං ඒතම් මංගල උත්තමං කියලා කියනවානේ මංගල සූත්‍රේ. ඒතර ඉතින් දික් කියන්නේ පණ්ඩිතයන් නැසුරු කරන්න කියලා. මේ පණ්ඩිතයන් කියලා කියන්නේ අපි නිකන් අර සාමාන්‍ය මේ සමාජ භාවිතයේ කියන මේ පණ්ඩිතයෝ නෙමෙයි. ඇත්තටම මෙතන පණ්ඩිතයන් කියලා කියන්නේ සාර්ථක පුද්ගලයන්. සුභවාදී ආකල්ප සහිත පුද්ගලයන්. එතකොට සමාජ සමූහය ඇතුලේ දියුණුවයි කියලා සැලකෙන පුද්ගලයන්. එතකොට දැනුමත්ින් වෙන්න පුළුවන්, ඒ විවිධ ශේෂ්ඨවලින් වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම සුභවාදී ආකල්ප තියෙන පුද්ගලයා. එතන සුභවාදී ආකල්ප තියෙන පුද්ගලයන් අපි අසුරු කරනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයන්ගේ මනසෙන් නිකුත් කරන චිත්ත ප්‍රවාහයන් අපේ මනසෙන් ආකර්ෂණය කරනවා. අපේ මනසෙන් ආකර්ෂණය කරලා අපේ චිත්ත ප්‍රවාහය තවත් ප්‍රබල වෙනවා. ඒ ප්‍රබල වීම තුළ ධාම ක්‍රියාවලියක් විදිහට දිගින් දිගටම ගමන් කරලා අපි සාර්ථකත්වය කරා යනවා. ඒක නිසා තමයි කියන්නේ සාර්ථක පුද්ගලයන් අසුරු කරන්න. එතකොට විවිධ ශේෂ්ඨවලින් සාර්ථක වෙච්ච පුද්ගලයන් අසුරු කරනකොට ඔවුන්ගේ ඒ සාර්ථකත්වයේ ලක්ෂණ අපිට ළඟා කරගන්න පුළුවන්. එතකොට අපිට ඒ හුමාරු කරගන්න පුළුවන්, දැනුම හුමාරු කරගන්න පුළුවන්, ඔවුන්ගේ අත්දැකීම් හුමාරු කරගන්න පුළුවන්. එතකොට ඔවුන් සාර්ථකත්වය කරා ගියේ කොහොමද කියන එක අපිට තොරතුරු ගන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතයේ යම් කාල පරාසයන් තුළ අසාර්ථකත්වයේ තිබුණා නම් එතකොට ඒ පිළිබඳව අපිට දැනුවත් වෙන්න පුළුවන්. ඒ සියල්ලම එක රාශිය වෙලා තමයි අපිට මෙතන සාර්ථක පුද්ගලයන් ඇසුර කිරීම තුළ සාර්ථකත්වයට නැගා කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම තවත් එකක් තමයි අසාර්ථක පුද්ගලයන්ගේ ඉවත් කරන්න. අර කියපු ඍණාත්මක සිතුවිලි සහිත පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්න ඕන. අසුභවාදී පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්න ඕන. කලින් අර දියුණු මහත්මයා පැහැදිලි කරා ඉවත් වීම කියලා කියන්නේ ඇත්තටම දැන් උපකාර අවශ්‍ය කෙනෙකුට නැත්නම් අපි අසරණයෙකුට පිට වෙන්න එපා කියන එක නෙමෙයි. අපි දන්නවා බව ගමනේදී මේ සංසාරයේදී ඒ වගේ පුද්ගලයන් ඍණාත්මක පුද්ගලයන් සිතෙන් කයින් වචනයෙන් කියන තුන්දරෙන්ම කිලිටි වෙච්ච පුද්ගලයන් සමාජයට විනාශයක්ම කරන පුද්ගලයන් මේ සසර ගමනේදී ඇත්තටම අසරණයන්. ඒ නිසා අපි පුළුවන් තරම් කැප වෙන්න ඕනේ ඒ පුද්ගලයන්ුත් මේ සසර ගමන තුළ නිවැරදි මාවතට යොමු කරන්න. නමුත් ඒක එක එක ක්‍රියාවලියක්. නමුත් අපි මේ මානසිකව ඒ වගේ පුද්ගලයන් එක්ක බැඳීම් ඇති කරගන්න කිව්වටින් වෙන්නේ ඔවුන්ගේ අර අසුභවාදී
මානසිකත්වයක් එක්ක සිතුවිලිත් එක්ක ඇති අවකාශයට උදාහරණ ඒ චිත්ත තරංග අපි ආකර්ෂණය කරලා අපේ චිත්ත ප්‍රවාහ ශේෂ්ඨය තවත් දුර්වල වෙලා අපිත් අසාර්ථකත්වය කරා යනවා. ඒත් අපිත් අසාර්ථකත්වය කරා ගියොත් අපිට තවත් කෙනෙක් සාර්ථකත්වයට යොමු කරන්න බැරි වෙනවා. ඒ නිසා මුලින්ම අපි සාර්ථක වෙන්න ඕනේ. ඒතකොට ඒ සාර්ථක වීමත් එක්ක අපිට අනිත් අයට ලබන්න ඕනේ අනුග්‍රහත්වය දැනට උන්ට සාමාන්‍ය භෞතික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය ඒ මඟ පෙන්වීම ළඟට ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න ඕනේ. නමුත් අපි අර මානසික බැඳීම් තියාගන්න එපා කියන එක තමයි මෙතන කියන්නේ අසාර්ථක කෝලයන්ගෙන් ඉවත් වෙන්න කියලා. ඊළඟට ඔබට වඩා හොඳින් කළ හැකි සතුට ගෙන දෙන කාර්යවල නිරත වන්න. ඒ කියන්නේ අපිට දැන් හැම කෙනෙකුටම කරන්න පුළුවන් විවිධ දේවල් තියෙනවානේ. දැන් එක පුද්ගලයෙක් අතටින් ඒ විවිධ ශේෂ්ඨ කිහිපයකට එක සැරේට දක්ෂතාවයක් කියන පුළුවන්. නමුත් මෙතෙන්දී අපිට වඩා සතුටෙන් කරන්න පුළුවන් දෙයට නිරත වුණොත් තමයි අපිට ඒක ආයාසයකින් තොරව බොහොම කැමැත්තකින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් කරන්න පුළුවන් හැමදේම කරන්න කියන එකට වඩා මෙතෙන්දී අපිට සතුටින් කරන්න පුළුවන් දේවල්. ඒතර සතුටින් කරන්න පුළුවන් දෙයක්කින් අපි ඒක කැමැත්තෙන් කරන්නේ. කාගවත් බලපෑමට නෙමෙයි. එතකොට ඒකේ ඵලදායිතාවය වැඩි. කියන්නේ ඒ කාර්යයේ තියෙන කාර්යක්ෂමතාවය වැඩි. එතකොට සමාජයට එකින් ලබා දෙන්න පුළුවන් අපේ ප්‍රතිඵලය වැඩි. එතකොට එකින් අපිට ලැබෙන සතුට වැඩි. සතුට වැඩි වෙනකොට නැවත අපේ හිතේ ඇති වෙනවා අර කියන චිත්ත තරංග ශේෂ්ඨ ප්‍රබල වෙනවා. පුළුවන් තරම් සතුටින් ඉන්න. එතකොට ඒ නිසා හැමතිස්සෙම සාර්ථකත්වය ඇති කර ගැනීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග වලින් එකක් විදිහට අපිට ගන්න පුළුවන් වඩාත්ම හොඳින් කරන්න පුළුවන් තමන්ට සතුට ගෙන දෙන කාර්යයන් වල නිරත වෙන්න. එතෙන්දී අපිට පුළුවන් ක්‍රමානුකූලව සාර්ථකත්වය කරා යන්න. ඊළඟට ඔබගේ ජීවිතයේ ගෙවිය යුතු ආකාරය පිළිබඳ අනාගත දැක්ම ලියා තබන්න. ඒතර මේක තමයි අපි අර කරන්නේ vision board එකේ නේද? දැන් අපි දන්නවා අනාගත ජීවිතය ගෙවෙන්න ඕන පිළිබඳ, ඒ කියන්නේ අනාගත දැක්ම ලියා තබන්න. එතකොට මේක මේ කාටත් පේන්න කරන්න ඕන දෙයක් නෙමෙයි. තමන් වෙනම තමන්ගේ තියෙන ඉලක්ක මෙන්න මේ කාලය වෙනකොට අපි සැලැස්මක් හදාගන්න වෙනවා. මේ වර්ෂය වෙනකොට මම මෙන්න මේ කියන තැනට අරමුණ කරලා ළඟා වෙනවා. එතකොට මේ කාලය වෙනකොට මම මෙන්න මේ තියෙන අරමුණු ටික ළඟා කරගන්නවා. ඒ විදිහට අපි අනාගත දැක්ම ලියලා තියාගෙන අර අපේ තියෙන vision board එකේ වගේ. එතකොට ඒක අපි පින්තූර වලින් අලවලා ඒක අපි mind magic program එකේදී ඒක සහභාගී වෙන්න හැමෝම කරන දෙයක්. එතකොට ඒකෙන් අපිට අපේ යටිසිත උද්දීපනය කරලා යටිසිතට ඒ පණිවිඩය යවලා ඒ වගේම අපි මේ දැක්ම ලියලා තියලා මේක විටින් විට මේක නැවත අපි මේක ආවර්ජනය කරද්දී යටිසිතට ඒක කාවදිනවා. ඒකෙන් පුළුවන් දැක්ම ලියලා තිබුවට මදි. එතකොට ඒ ලියලා තියෙන දැක්ම ඔස්සේ අපේ කැපකිරීම සිදු කරලා ඉදිරියට ගමන් කරවතින් අපිට අනිවාර්යයෙන්ම ඒ දැක්මේ තියෙන කරුණු සම්පූර්ණ කරගෙන අපේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ ඒ අනාගත දැක්ම ලියා තබන්න කියලා. දැන් සඵල කර ගැනීමට බලාපොරොත්තු වන ඉහළම ඉලක්ක ලියන්න. ඒකට ඒකත් ඒකටම සම්බන්ධයි. අපි සම්පූර්ණ කරගන්න පුළුවන් ඉහළම ඉලක්ක ලියන්න කියලා. දැන් කලින් දවසේ දයරවන සරුත් කිව්වා ගලක් ගහනවා නම් හඳම ඉලක්ක කරලා ගලක් ගහන්න. එතකොට පොල් ගහකට උඩින් හරි ඒක විසි වෙයි කියලා. ඒක නිසා ඉහළම ඉලක්ක වලට අපි බලාපොරොත්තු ඉහළම ඉලක්ක ලිව්වොත් ඉහළම ඉලක්ක වලට අපි අපේ ජීවිතේ කැපකිරීම කරොත් ඊට ආසන්නයකට හරි අපිට යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉහළම ඉලක්ක ගැන ලියලා තියන්න, ලියන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න. ඒකට ඒ වෙනුවෙන් කැප වෙනකොට අපිට පුළුවන් අපේ සාර්ථකත්වය කරා ගමන් කරන්න. ඊළඟට සාර්ථකත්වයේ මූලධර්ම හදාගන්න. ඒකට ඒක තමයි අපි මේ කරන්නේ. සාර්ථකත්වයේ මූලධර්ම. එතකොට මොනවද සාර්ථකත්වයේ කරා ළඟා වෙන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? එනකට පුච්චල ඒ මූලධර්ම වල කිතු අසාර්ථක පුද්ගලයන්ගේ චරිතවල අසාර්ථකතාවයන් ගන්න අපිට පාඩම් තියෙනවා. ඒ තමයි Tamanගේ ජීවිතවලට ඒ අසාර්ථක ලක්ෂණ තුලත් නොකරගෙන ඉන්න එක. එනකට තවත් බාහිර පුද්ගලයන්ගේ සාර්ථකත්වයට ළඟා වෙච්ච පුද්ගලයන්ගේ ඒ අත්දැකීම් වලින් උන්ගේ ජීවිත කතා අධ්‍යයනය කරලා උන්ගේ ජීවිතවල තියෙන ඒ හැරවුම් ලක්ෂණ දැන් ටර්නින් පොයින්ට්ස් මොනවද කියන එක අපි ගැන අධ්‍යයනය කරලා ඒතකොට ඒවත් අපේ ජීවිතවලට චරිතවලට අපි මේවත් මේ ආදේශ කරගෙන සාර්ථකත්වය කරා යන්න පුළුවන්. ඒතකොට සාර්ථකත්වයේ මූලධර්ම තමයි මේ හැමෝම පැහැදිලි කරන්නේ. ඇත්තටම දැන් දිලිරුක් මහත්මයා ඔබේ වැඩසටහන තුළ එහෙම පැහැදිලි කරනවා. ඊළඟට අතිකොරස එතනින් පැහැදිලි කරනවා. ඊළඟට සුරන්ජිත්
කරනවා සංජය මතක වෙනම පැහැදිලි කරනවා. එතකොට මේ හැම කෙනෙක්ම මේ ස්ථිතිනදා කතාවලින් සම්බන්ධ වෙන හැම කෙනෙක්ම තම තමන්ගේ අත්දැකීම් ඇසුරෙන් පොඩි කතාවක් ඇසුරෙන් මේ කරන්නේ මෙන්න මේ සාර්ථකත්වයේ මූලධර්ම තමයි අපි මේ හැම කෙනෙක්ම හුමාරු කරගන්නේ. එතකොට මම මෙතන මේ පැහැදිලි කිරීමක් විදියට යම්කිසි පියවර කිහිපයකින් ගත්තු ඉදිරිපත් කිරීමක් තමයි මෙතනදි කරන්න උත්සාහ කරේ. අපි ඉදිරියේදී දවසක මේවා ටිකක් මේකට වඩා ගැඹුරින් කතා කරමු වෙලාව අරගෙන. මම මේ විදිහට අද කතා කරන්න බලාපොරොත්තු වෙනා සාර්ථකත්වයක් ඇති කර ගන්න අපි මොනවද ගන්න ඕන